الحمد لله رب العالمين الصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه أجمعين ගරු තානාධිපති මහතුළු සභාවෙන් අවසරයි මුලින්ම ඔබ සියලු දෙනාට අල්ලාහගේ ශාන්තිය හා සාමය ප්‍රාර්ථනා කරමින් අස්සලාමු අලයිකුම් ව රහමතුල්ලාහි ව බරකාතුහු මෙම අවස්ථාව මට උදා කර දීම සම්බන්ධයෙන් මෙම වැඩසටහන සංවිධානය කළ කාර්ය මඩුල්ලට මම ස්තුතිවන්ත වෙනවා. මෙම අවස්ථාවේදී මුලින්ම මම ඔබලාට ශුද්ධ වූ අල් කුර්ආනයේ පණිවුඩය අල්ලාහ සඳහන් කරන විට යා අයුහන් නාස් ඉන්නා ඛලක්නාකුම් من ذكر وأنثى وجعلناكم شعوبا وقبائل لتعارفوا إن أكرمكم عند الله أتقاكم مل لواسي جنتا ومامتا شدو القرآن أبي وبلاو ایک پرمي كوكين ها ایک كانتا وكين نرماني كليم وبلا جاتين කුලයන් බවට අපි පත් කළේ කෙනෙකු තවත් කෙනෙකුව හඳුනා ගැනීම පිණිසයි. ඔබලා අතුරින් ශ්‍රේෂ්ඨත්වය හිමිවන්නේ කවුරුන් බිය බැතිමත් ජීවිතයක් තම දෙවියාට අවනතව කවුරුන් ජීවත් වෙයිද ඔවුන් ඔහු ඉදිරියේ ශ්‍රේෂ්ඨවන්තයන් බව ඔහු පවසා සිටිනෝ. සහෝදර සහෝදරියනි, ඇත්ත වශයෙන්ම ඉස්ලාම් උගන්වන්නේ මුස්ලිමෙකුට ක්‍රියාවෙන් ඔහු ආදර්ශමත් විය යුතුයි. දැන් විවිධ මාතෘකා සමාජගත වී තිබෙන මෙවන් මොහොතක සාම්ප්‍රදායික මුස්ලිම් කියන මෙම වචනය බහුලව භාවිතා වෙනවා. මුස්ලිම් යන වචනයේ සිංහලාර්ථය අවනත භාවය. කවුරුන් තම මැවුම්කරුවාට තම හිමියාට අවනතව ජීවත් වෙනවාද ඔහු තමයි මුස්ලිම්. මෙතන වෙනසක් නැහැ. මුස්ලිම් කියන්නේ අවනත භාවය. තම මැවුම්කරුවාට ඔහු අවනතව ජීවත් විය යුතුයි. ඉතින් කවුරුන් තම ජීවිතය සැබෑ ලෙසම ඉස්ලාමීය ඉගැන්වීම් තුල ඔහු පවත්වා ගන්නවාද ඔහු ලෝකයට ලොකු ආදර්ශයක්. අල්ලාහගේ දූතවරයාණන් වරක් සඳහන් කළා, කවුද සැබෑ මුස්ලිම්? සැබෑ මුස්ලිම් කවුද කියා ප්‍රශ්න කළ විට එතුමන් දුන් පිළිතුර තමයි, කවුරුන් තම දිවෙන් හා දෑතින් අන් අයට හිරිහැරයක් නොකරයිද ඔහු තමයි සැබෑ මුස්ලිම්. තම වචනයෙන් තම ක්‍රියාවෙන් ඔහු අන් අයට හිරිහැරයක් නොවිය යුතුයි. මොහු තමයි සැබෑ මුස්ලිම්. ඉතින් ඇත්ත වශයෙන්ම අපි විවිධ ලබ්ධිකයන් ජීවත් වන රටක අපි ජීවත් වෙනවා නම් අපි අපේ දහම හරි අයිරින් අපි ක්‍රියාත්මක කළා නම් එය ලොකු ආදර්ශයක්. එය මුළු ලෝකයටම අන් අයට එය මහත් ආදර්ශයක්. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ දේශනාවන් වෙත අපි සමන් දෙන විට එතුමන් වරක් ප්‍රකාශ කළා, ඉන්නමා බුඉස්තු ලි උතම්මිම මකාරිමල් අඛලාක්, මාල් මෙලොවට එවනු ලැබුවේ උසස් වූ ගුණාංගයන් සම්පූර්ණ කිරීම පිණිසයි. උසස් වූ උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ ගුණාංගයන් සම්පූර්ණ කිරීම පිණිසයි මා මෙලොවට එවනු ලැබුවේ. වරක් කෙනෙකු පැමිණ එතුමන්ගෙන් ඉල්ලා සිටිනවා, ඔබ ප්‍රතික්ෂේපකයන්ට එරෙහිව ප්‍රාර්ථනා කරන්න. එවිට නබිතුමාණන් කියනවා,
මා මේ ලොවට ශාප කරන්නෙකු ලෙස පැමිණියේ නෑ, එවනු ලැබුවේ නෑ. ඉන්නම බුඉස්තු රහ්මා, මා මෙලොවට එවනු ලැබුවේ දයාව වශයෙන්, කරුණාව වශයෙන් කියා එතුමන් පැහැදිලි කළා. ඉතින් අන්න ඒ නිසා සහෝදර සහෝදරියනි, ඉස්ලාම් අපට උගන්වන්නේ ආදර්ශමත් ජීවිතයක් ගත කිරීමටයි. වරක් නබිතුමාණන් කියනවා, ලා තහකිරන්න මිනල් මවුරූෆි ෂෙයිඅ, ඔබලා කිසිදු යහපත් ක්‍රියාවක් සුළු කොට තකන්න එපා. ඔබලා කිසිදු යහපත් ක්‍රියාවක් සුළු කොට සිතන්න එපා. කෙතරම් දුරට කීවානම් ඔබගේ සහෝදරයාව සිනාමුසු මුහුණින් පිළිගැනීම ඇතුළුව. දැන් අන්න අයව අපි සිනාමුසු මුහුණින් පිළිගැනීම කියන එක නබිතුමාණන්ගේ ඉගැන්වීම කුමක්ද? සදකා, ඒ දානයක්. අපි අන් අයව සිනාමුසු මුහුණින් පිළිගැනීම කියන එක සදකාවක්, ඒ දානයක්. එතුමාණන්ගේ මිතුරන් සඳහන් කරනවා, මා අපි නබිතුමාණන්ව හැම විටම දකින්නේ සිනාමුසු මුහුණින්. ඉතින් අන් ඒ නිසා සහෝදර සහෝදරියනි, අපි ක්‍රියාවෙන් ආදර්ශමත් විය යුතුයි. එයයි ඉස්ලාම් උගන්වන්නේ, ඉස්ලාම් අපට කියන්නේ. වරක් නබිතුමාණන්ගෙන් කෙනෙකු පැමිණ ප්‍රශ්න කරනවා, යහපත යනු කුමක්ද කියා. යහපත අල්බිර්, යහපත යනු කුමක්ද කියා ප්‍රශ්න කළ විට එතුමන් දෙන පිළිතුර තමයි හුසුනුල් ඛුලුක්. යහපත යනු උසස් ගුණාංග තමයි යහපත. උසස් ගුණාංග තමයි යහපත කියා එතුමන් පිළිතුරු දෙනවා. ඉතින් ඉස්ලාම් උගන්වන ඉස්ලාමීය ප්‍රතිපත්තීන් වෙන්න පුළුවන්, ඉස්ලාමීය යාත්‍නා ක්‍රම වෙන්න පුළුවන්. මේ සියල්ල තුළින් ඉස්ලාම් අපේක්ෂා කරන්නේ ආදර්ශමත් චරිතයක්. ඔහු ආදර්ශමත් විය යුතුයි. ඔහුගේ සලාතය ඔහුව ආදර්ශමත් පුද්ගලයෙකු බවට පත් කළ යුතුයි. ඔහුගේ සලාතය ඔහු අන් අයව මුලා කිරීමෙන් වැළක්විය යුතුයි. ඔහුගේ සලාතය අන් අයව ප්‍රෝඩාවට ලක් කිරීමෙන් වැළක්විය යුතුයි. ඔහුගේ සලාතය ඔහුව ඊර්ෂ්‍යාවෙන් වැළක්විය යුතුයි. ඔහුගේ සලාතය අන් අයව හිරිහර කිරීමෙන් වැළක්විය යුතුයි. ඉතින් මෙම යාඥාවන් තුළින් ඉස්ලාම් අපේක්ෂා කරන්නේ ඔහු ආදර්ශමත් විය යුතුයි. අන් සියලු අයට වඩා, අන් සියලු අයට වඩා ඔහු ආදර්ශමත් විය යුතුයි. ඉතින් අන් අයට කිසිසේත්ම හිරිහරයක් කිරීමට ඉස්ලාම් අවසර ලබා දෙන්නේ නැහැ. වරක් බලන්න, මිතුරෙකු පැමිණ නබිතුමාණන්ගෙන් මෙන්න මේ ආකාරයට ප්‍රශ්නයක් යොමු කරනවා. නබිතුමාණනි, මෙන්න මෙහෙම කාන්තාවක්, එම කාන්තාව දහවල් කාලයේ පුරා උපවාසයෙන් පසු වෙනවා. රාත්‍රි කාලයේ ඇය යාඥාවන්හි නියැලෙනවා. නමුත් තම අසල්වැසියාට හිරිහැර කරනවා, දෝෂාරෝපණය කරනවා, බැනවදිනවා. මේ කාන්තාවගේ තත්වය කුමක්ද? ඇය දහවල් කාලයේ පුරා උපවාසය කරන, රාත්‍රි කාලයේ පුරා යාඥාවන්හි නියැලෙන කාන්තාවක්. එවිට නබිතුමාණන් දුන් පිළිතුර තමයි, ඇය අපායේ සිටීවි, ඇය නිරයේ සිටීවි. මදක් බලන්න, මෙම වැදගත් ප්‍රකාශය තුළ අපට ලැබෙන ආදර්ශය කුමක්ද? අපගේ යාඥාවන් අපව ආදර්ශමත් උසස් ගුණාංගවලට හිමිකම් කියන අය බවට අපි පරිවර්තනය කළ යුතුයි. අන් අයට අපි හිරිහැරයක් කරනවා නම්, අසල්වැසියන්ට අපි හිරිහැරයක් නම්, අපි කොහොමද ආදර්ශයක් දෙන්නේ? අපි අන් අයට ආදර්ශයක් දීමට අපි ඒ ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුයි, ක්‍රියාවෙන් ඒ ඔප්පු කළ යුතුයි. ඉතින් අන්න ඒ නිසා ඉස්ලාමීය මූලික විශ්වාසය ඔබලා ගන්න. ඉස්ලාම් දහමේ මූලික වූ විශ්වාසය අල්ලාහ කෙරෙහි වූ විශ්වාසය, අවසාන දිනය කෙරෙහි වූ විශ්වාසය. මේ විශ්වාසය පිළිබඳව අල්ලාහගේ දූතවරයා පවසන විට කුමක්ද කිව්වේ? කවුරුන් අල්ලාහ කෙරෙහි හා අවසාන දිනය කෙරෙහි විශ්වාසය තබයිද, ඔවුන් අසල්වැසියන්ට හිරිහැරයක් නොකළ යුතුයි. බලන්න, විශ්වාසය එතුමන් සම්බන්ධ කළේ කුමක් සමගද කියා. කියන්නේ කවුරුන් අල්ලාහ කෙරෙහි හා අවසාන දිනය කෙරෙහි විශ්වාසය තබයිද, ඔහු තම අසල්වැසියන්ට හිරිහැරයක් නොවිය යුතුයි. කවුරුන් අල්ලාහ කෙරෙහි හා අවසාන දිනය කෙරෙහි විශ්වාසය තබයිද, ඔහු තමන්ගේ ලේ ඥාතින් සමග යහපත් ඇසුරක් ගොඩනැගිය යුතුයි. තමන්ගේ ලේ ඥාතින්ගේ යුතුකම් නිසි අයුරින් ඉෂ්ට කළ යුතුයි.
එසේම කවුරුන් අල්ලා කෙරෙහි හා අවසාන දිනය කෙරෙහි විශ්වාසය තබයිද ඔහු යහපත කතා කළ යුතුයි නැතහොත් නිහඬව සිටිය යුතුයි. යහපත ඔහු කතා කළ යුතුයි නැතහොත් නිහඬව සිටිය යුතුයි. ශුද්ධ අල් කුරාණේ උගන්වන්නේ කුමක්ද? වකූලූ ලින්නාසි හුස්නා. අල්ලා කියනවා ශුද්ධ අල් කුරාණේ කුමක්ද? ඔබලා ජනතාවට යහපත කියන්න, හොඳ දේ පවසන්න, යහපත ප්‍රකාශ කරන්න. ඉතින් විශ්වාසය ඉස්ලාම් සම්බන්ධ කරන්නේ ඔහුගේ උසස් වූ ආදර්ශමත් ඒ ජීවන රටාව, ඔහු ඒ තුළින් ඒ විශ්වාසය තුළින් ඔහු යහපත් ආකාරයට ගොඩනගා ගත යුතුයි. ඉතින් අනේ නිසා සහෝදර සහෝදරියනි, මෙවැනි උසස් ආදර්ශයන් ලෝකෙට ලබා දෙන දහමක් තමයි ඉස්ලාම් දහම. අල්ලාගේ දූතවරයාණන් කියනවා කවුරුන් තම අසල්වැසියන්ට හිරිහැරයක් වෙයිද ඔහු ස්වර්ගයට ඇතුල් වෙන්නේ නැහැ. ස්වර්ගය තමයි අපේ ඉලක්කය. එම තමයි අපගේ ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය අපි ළඟා කර ගැනීමට නම් අල්ලාගේ දූතවරයා කියනවා කවුරුන් තම අසල්වැසියාට හිරිහැරයක් වෙයිද ඔහු ස්වර්ගයට ඇතුල් වෙන්නේ නැහැ. ඉතින් අනේ නිසා සහෝදර සහෝදරයන් මෙවන් දහමක් අවසර දෙයිද නිකරුණේ ජීවිත මරන්න? මේ දහම ත්‍රස්තවාදය උගන්වයිද? මදක් සිතන්න, මෙවැනි උසස් ආදර්ශයන් ලෝකෙට ලබා දෙන දහමක් ඉස්ලාම් දහම. අල්ලාගේ දූතවරයාණන් මක්කාවේ අවුරුදු 13ක් ඉවසමින් සිටියා. සතුරන්ගේ ඒ සියලු ඒ හිංසා මැද්දේ එතුමන් ඉවසීමෙන් කටයුතු කළා. තම මිතුරන්ටත් එතුමන් දේශනා කළේ ඉවසීමයි. ඉවසීමෙන් ක්‍රියා කරන්න, ඉවසීමෙන් කටයුතු කරන්න. එතුමන් මදීනාවට පැමිණ අවුරුදු 10ක් එතුමන් රාජ්‍ය පාලනය කළා. ඉන්පසු 8 වෙනි අවුරුද්දේදී එතුමන් මක්කාව ජයගන්නවා. මක්කාව ජයගත් විට එතුමන්ගේ ඉදිරියේ හිටිය ඔක්කොම හතුරන් එතුමන්ට වදහිංසා කළ වුන් එතුමන්ව මක්කාවෙන් පිටත් කළ සතුරන් එතුමන් ඉදිරියේ සිටිනවා. ඒ අවස්ථාවේදී එතුමන් කිව්වේ කුමක්ද? මා අද ඔබලාට සමාව පිරිනැමුවා. මා අද ඔබලාට සමාව පිරිනැමුවා. කොයිතරම් උතුම් ආදර්ශයක්ද මදක් සිතන්න. ඉතින් මෙවැනි දහමක් ශුද්ධ අල් කුරාණේ කියනවා නිකරුණේ අයුක්ති සහගත ලෙස කවුරුන් ජීවිතයක් උදුරා ගනීද ඔහු මුළු මානව සංහතියම විනාශ කළා හා සමානයි. එවැනි දේශනාවන් ආදර්ශයන් ලෝකෙට ලබා දෙන ග්‍රන්ථය තමයි ශුද්ධ අල් කුරාණේ. සමහර අය ශුද්ධ අල් කුරාණේ වැකි වරදවා තේරුම්ගෙන නැත්නම් ඔවුන් චේතනාන්විතව ඒ වරද කරනවා වෙන්නත් පුළුවන්. අපි දකිනවා වරදවා උපුටාගෙන සමාජයේ නොමග යවන තත්වයන්. ඔබලා හොඳට මතක තබා ගත යුතු ශුද්ධ අල් කුරාණයේ යනු පොතක් ග්‍රන්ථයක් වශයෙන් අල්ලාගේ දූතවරයාට මෙහෙම පිරිනමන ලැබුවේ නැහැ. මේ ශුද්ධ අල් කුරාණයේ අල්ලාගේ දූතවරයාට මෙහෙම පොතක් වශයෙන් පිරිනමන ලැබුවේ නැහැ. එතුමන්ට අවුරුදු 23ක් ශුද්ධ අල් කුරාණයේ පහල කරන ලැබුවා අවශ්‍යතාවන්ට අනුකූලව. ඉතින් අන්න ඒ නිසා අපි ශුද්ධ අල් කුරාණයේ හදාරන විට ඒ පසුබිම අපි හදාරන්නට ඕන. මම එකම එක උදාහරණයක් ඔබලාට සරලව කියන්න බලන්න. ශුද්ධ අල් කුරාණේ සඳහන් වෙනවා යා අයිහල් ලදීන ආමනු කුතිබ අලයිකුමුස් සියාම්. යා අයිහල් ලදීන ආමනු කුතිබ අලයිකුමුල් ඛිතාල්. යා අයිහල් ලදීන ආමනු කුතිබ අලයිකුමුල් ඛිසාස්. මේ වාක්‍ය දුක තුනම එක හා සමානයි. අරාබි භාෂාව දන්න අයට දන්නවා මෙහි සඳහන් වන්නේ විශ්වාසවන්තයිනි ඔබලාට උපවාසය අනිවාර්යයි. විශ්වාසවන්තයිනි ඔබලා සටන් කිරීම අනිවාර්යයි. විශ්වාසවන්තයිනි ඔබලා පලි ගැනීම අනිවාර්යයි. කියා මේ වැකි තුන ගත්තනම් මේකේ තේරුම එක හා සමාන බවට පැවතුනත් මේ නීතිය ක්‍රියාත්මක කරන්න එක හා සමාන නොවෙයි. දැන් උපවාසය විශ්වාසවන්තයින්ට අනිවාර්යයි කියා සඳහන් වන විට හැමෝටම උපවාසය අනිවාර්යයි. නමුත් සටන් කිරීම අනිවාර්යයි කියා කියන විට ඒ තනි පුද්ගලයන්ට එන නියෝගයක් නොවෙයි. ඒ රාජ්‍යයකට එන නියෝගයක්. ඒ වගේම පලි ගැනීම කෙනෙකු තවත් කෙනෙකුට යම්කිසි හානියක් කරා නම් ඒ හා සමානව ඒ නීතිය ක්‍රියාත්මක කිරීම කියන එක තනි පුද්ගලයා ක්‍රියාත්මක කරන නීතියක් නොවේ. ඒ ආණ්ඩුවක් රජයක් ක්‍රියාත්මක කරන නීතියක්. ඉතින් අපි පොදුවේ මේ වැකිය කියවන විට අපට තේරුම් ගන්න පුළුවන් මේ තනි පුද් එහෙම නොවේ. ඒ පසුබිම අපට දන්නවා නම් අපට වැටහෙනවා මේ වාක්‍ය කවුද ක්‍රියාත්මක කරන්න ඕන, මේ වාක්‍ය කවුද ක්‍රියාත්මක කරන්න ඕන කියන එම වෙනස අපි වටහා ගන්නවා. ඉතින් අන්න ඒ නිසා ශුද්ධ අල් කුරාණේ අපි ඒ පසුබිම සමග අපි කියවන්න ඕන. ඒ පසුබිම අපි දැනගන්න ඕන. ඒ පසුබිම සමග අපි කියවන විට තමයි
අපට එහි සැබෑ අර්ථය අපට වටහා ගන්නට පුළුවන් වන්නේ. ඉතින් අන්න ඒ නිසා සහෝදර සහෝදරයනි, ඉස්ලාම් දහම විශේෂයෙන් ශුද්ධ වූ අල් කුර්ආනය අපි හැදෑරිය යුතු ග්‍රන්ථයක්. නමුත් ඒ පසුබිමත් සමග අපි ඒ හදාරන්නට ඕන. ශුද්ධ වූ අල් කුර්ආනය යනු ලෝවාසී ජනතාවට විශ්ව හිමියාණන් විසින් පහළ වූ ග්‍රන්ථයක්. ඉතින් අන්න ඒ නිසා අපි මට ලැබුණු මේ කෙටි වේලාව අවසන්, මම මේ වේලාව තුලින් ඔබලාට යම්කිසි පණිවුඩයක් ලබා දෙන්නට උත්සාහ කළා. ඉතින් ඔබලාගේ මම ආරාධනා කරන්නේ ශුද්ධ වූ අල් කුර්ආනය විවෘත මනසකින් කියවන්න. ඒ පසුබිම සමග කියා පවසමින් මා නිහඬ වෙනවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු.